නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි, නමස්කාරවේවා දම්පෘුවනට සැමදා සදහම්, शरणयामि नमस्कारा सङ्घरु समदा शमदा महासङ्घ शरणयामि नमस्कारेवा तु नू සැමදා තිස්සාරන සරනයාමි සාධු සාධුසාධු කල්්‍යයානමිත්‍ර අපගේ ගුරු දේවොත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. සාධ සාදුු සාධු අද දවසේ සුදම්මරණ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරුණු ලබන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් රමණී පෙරේරා මහත්මියය විසින්. පින්වත්න්නේ මේ මනුස්සලෝකයේ ඉපදුුණ අපිට ඒවගේම මේ දෙව්ලොෝ ඉපදුණු දෙවියන්ට ඒවගේ සසරේ ගමන් කනු සීල්මු සතුන්ට යම් කිසි සැපයක් පිණිස හේතුවෙනවා නම් ඒ ඒ කාන්තයෙන්ම පිනක් පින් කළ අයට තමයි මේ සසරේ සැප ලැබෙන්නේ මොකද පින කියන්නේ සැපේටම කියන තවත් නමක් එහෙම වදාලේ අපගේ ශාස්තෘ ගෞතම සම්මාසම් බුදුරජාණන් වහන්සේ ුවත් මේ සසර චරිසරා යනකොට අපිට නොයෙක් විදිහයට දුකත් විඳින්න සිද්ධ වෙනවා. සැප වගේම අපි දුකත්වෙදිනවා. දැ මනුස්ලෝක හිපදුනොත් අපිට සැප දුක දෙකම විඳින්න සිද්ධ වෙනවා. කවුරුත් මේ දුකට කැමති අයින්නවාද. සීරු දෙනාව මේ දුකට බයයි මේ දුක පිළිකුල් කරනවා නේද කවරුවත් කැමදිනෑ මේ දුක කියන දේ විඳන්න. නමුත් අපිට අපි අකමැතිය කියලා මේ දුක කියන ද අපිට නොවිද ඉන්න පුළුවන්ද මේ දුක කියන දී අපිට ලැබෙනවා. ඒට හේතුව තමයි අපි දු විපාහක පිණිස කර්ම සකස් කරලා තියනවා මේසාසරී. ඔබ දුකට අකමැති නම් ඔබ කුමක්ද කරන්න ඕන භාගත නහසිද්දේශනා කරනවා සචේ භාර්ත දුක්කස්ස සචේවෝ දුක්ඛමප්පියන් මාකත්ත පාපකං කම්මං ආවීවා යදිවාරහෝ සචේ භායත දුක්හස්ස ඉතිං ඔබ දුකට බයනං සචේවෝ දුක්ඛ මප්පියන් ඔබ දුක අප්‍රිය කරනන පිළිකුල් කරනවනං මාකත්ත පාපකං කම්ම ආවීවා යදිවාරහෝ මා එකැනෙ එපා කත්ත පාපකංකම්ම පාපක්‍රියා කරන්න එපා කියනවා ආවීවා යදිවා රහෝ රහසේවත් එලිපිටවත් යම්කිසි පවක් කරන්න එපා කියනෝ. රහසේ කළත් එලිපිට කළත් එ පවේ විපාකයේ අපිට විපාක දෙනවාම තමයි එක රහසේ කලා කියලා පව එක විපාකේ රහසේ ලැබෙන්න්නේනෑ. අපි දුකටා පිය නම් අපි දුකට බයනම් අපි රහස්සේවත් එලිපිටවත් පවුවැඩ නොකරන්නව ඒවාගේම අපි සැපේට කැමති නම් අපි මකදද කරන්න ඕන සැපවිපාකව ලැබෙන ක්‍රියා කරන්න ඕන ඒ යන්නේ පින කරන්න ඕන අපි පින කරන්න බයවෙන්න ඕනෙන භාගෘතන් වහන්ස වදාළේ මාභික්කවේ පඥ්ඥානම් भाහි්‍ය පිින්වත් මහනිනි පිනට භයවෙෙන් එපා කිව්වා මේ පිනට බයවෙන්න එපා නමුත් ැන් අද කාලෙ පවට කවුරුත් බයනෑ රහසේත් පව්වඩ කරනවා එල් පිටත් පව්වඩ කරනවා නමුත් පින කරන්න පසු බහින අනේද භාගගුතුන් වහන්සේ වදාලේ මාභික්කවේ ප්ඥානම් භහිත්‍ය මේ පින කරන්න මහනිනි මේ පිනට බයවෙන්න එපා ලැබෙන්න්නේ යම් අවස්ථාවද ඒ අවස්ථාවේදී පින කියන දේ සිදු කරන්න. භාගුතුන් වහස වදාලේ සුකස් ඒතම් භික්කවේ අධි වචනාව. ඉට්ටස් කන්තස් පියස් මනාපස් ඊ අදිිදම්පුඤ්ඥාණි ඒ කියන්නේ පින්වත් මහනෙෙන පින කියලා කියන ප්‍රියවූ මනාපෝ යහපත්තු සිත්කලු මේ සැපේටම කියන නමක් කියනවා. අපි පින කියල හඳුන්නන්නේ මේ සැපේමයි. පි හේතුවෙන් තමා මේ සැපය ලැබෙන්න්නේ එතවට භාගුතුන් වහන්සේ අපිට මේ සැප ලබන්න මේ පින් කරන්න ආකාරතුනක් කියල දීර තියෙනවා දේශනා කරලා තියෙනවා ඒ තමයි පළවිනිියක දානය දෙවනක සීලය තුංවෙෙනක භාවනාව මෙින මේ තුනෙන් තමයි අපිට සැප ලැබෙන විදිහයට පින් කරන්න පුළුවංකම ලැබෙන්නේ භාගතුන් වහන්සේ වදාළේ මේ පින මේ සැපය අපිට හිත පිණිස පවතිනවා. අපේ පින තිබුණොත් තමයි අපිට ඒ පිනේ උපකාරයෙන් මේ සසර ගමන නවත්වොන එවතුම් අරහත්වය එසියලු කෙලෙස් සිදමිජ දමන ඒ ගමනට අරහත්වය කර අය ගමන යන්න පුළුවන් වෙන්නේ. පින අඩු කෙනා හැමදාම සතරපපායි වැටමින් මේ සසරේ. ගමන් කරනවා එතුො අපි අත ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ පින කරන විදිහක් ගැන මේ පින අපිට උපකාර වෙන විදිහ ගැන කියල දෙන තවත් දේශනාව මේ දේශනාව අයත්වෙන්නේ අංගුත්තර නිකාය තුන්වෙනි පොත්වහන්සේට මේ සූත්‍ර දේශනාව නම තමයි සුමනා සූත්‍රය මේ නම ගොඩාක් අයි බොහො වෙලාවට අහලා ඇති. සුමනා සූත්‍රේට හේතු පාදක වෙන්නේ කොසොල් රජතුමාගේ සැවත්නුව එක කොසල් රාජ ධන, සැවැත් නුවරවාය කරන කොසොල් රජතුමාගේ පසේනද කොසොල් ජතුමාගේ දියනියක. මේ දියනියගේ නමතමයි කුමාරිකාගේ නමතමයි සුමනා කියන්නේ. මෙනුවේ සුමනා කියන රජ කුමමාරිය මුල් කරගෙන දේශනා කරපු සූත්‍රය තමයි සුමනා සූත්‍රය. අපේ බුදුරජාන් වහන්සේ පහලවෙන්න කලින් මේ කල්පේ මහාපොලොමද පහළ වන බුදුරජාන් වහසේ තමයි කාශ්‍යප සම්මා සම්බුදුරජාන් වහන්සේ මේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ ශාසනයේ හිටියා භික්‍ෂූන් දෙනමක් මේ භික්‍ෂූන් දෙනම හොඳට සද්ධාවන්තයි ඒවගේම හොඳට සීල් සම්පන්නයි ඒවගේම ප්‍රඥාවන්තයි මේ දෙන්නම සීලයෙන්ඒවගේ ශ්‍රද්ධාවෙන්ඒ වගේ ප්‍රඥාවෙන් සමානයි. හොඳට සිල්කුණ දම් වඩන භික්‍ෂූන් වහන්සලා දෙනවා. මෙ දෙනම මේ සීලයෙන් ශ්‍රද්ධාවෙන් ඒවගේම ප්‍රඥාවෙන් සමානුවත් තවත් එක්කාරණාවකින් දෙන්නා සමාන වුණා ඒ තමයි දානය කියන කාරණාවෙන්. මේ භික්ෂූන් වහන්සර දිනමගේ එක සාමින්න් වහසේ න තමන්ට ලැබෙන ලැබෙන දේවල් පුොල් පුළුවන් හැටියට දන් දෙෙනවා අනිත් භික්ෂූන් වහන්සේ දානය කෙරෙහි එච්චරෑල්මක් දැක්වෙන තමන් බණ භහාවනාකරගෙන තමන්ගේ සිල්ගොල දම් වඩාගෙන ඒ බුද්ධ ශාසනය කරන අනෙකුත් ක්‍රාප පිළිවෙත් කරගෙන වත් පිළිවෙත් කරගෙන ඒ මහන දම් පිරවා නමුත් අනිත් භික්‍ෂුව තමාට පුළුවන් විදිර ධානය කියනද පුරුදු කලා මේ දි ධානයකින දේමේ අනිත්භික්‍ෂ පුරුදු කරනෝට මේ දෙන්නම කාලානු රූපොල් මිය පර්ලෝ ගියා අපවත් වෙලා. මෙ දෙන්නට මඟ පල ලබන්න අවස්ථාවක් ඒ කාශ්‍යප බුද්ධසාසනය ලැබනෙ නෑ. මෙ දෙන්න කාලයක් ඉඳල්ලා දෙව්ලෝ ඉතල්ලා ආපව් මනුස්සලෝකෙටයනවා. ඒ අපේ බුදුරජාන් වහසේ බුද්ධක්තර පත්වෙලා දඹදිව ධර්මප්‍රචාරය කරන කාලේ. එක් කෙනෙක් අර ධානය දීපු භික්‍ෂූන් වහන්සේ ඉපදනවා මේ රජ මාලිගායම රජ බිසවකගේ කුසේ පිලිසිඳ ගන්නවා අර දානය නොදීපු භික්‍ෂුව පිලිසිිඳ ගන්නවා ඒ රජ බිසවගේ සේවිකාවකගේ කුසේ කාලය ගෙවි ලගිහිල්ල මේ දෙන්න මේලොුවකට එඩිය දකින දවසාාව. අර රජ බිසවගේ ුසේ හිට පුදරවා කුමාරයා මේලෝකෙ එළිය දුටුව දවසම අර සේවිකාවගේ දරුවත් මේ ලෝකයට බිහිවුණා ඒ කාලෙ තිබුණු එක්තරා ක්‍රියාපිළියතත් තමයි එක දවසේ ඉපදුනානං ඒ රජ කුමාරුවරු සිටු කුමාරෝරුවගේම එ අයගේ සේවක කාරකාදිීන්ගේ ළමයි නුත් එක දවස ඉපදුනානං ඒගල්ලොව එක පෝෂණය කරනවා. අර රජ බිසවත් කිව්වා විකාාවට ඔබ දරුවයි දනත් මගේ දරව දුුණු දසම අපිමේ දෙන්න එකට පෝෂණය කරමු අරගෙන එන්න කියලා අරගෙනාවට පස්සේ ඒ රජ කුමාරයාව හොඳට විල්ලුද ප්‍රෙදිී ඇතුරපු රජ යහනාව උඩට උඩුවියන් බැඳපු රජයහනාව තිබ්බා සේවිකාවගේ කුඩා දරුවා එතැනව බීම පැදුරත් කියලලා එහෙමම තිබ්බ. දැම් මේ දෙන්නා එක් ඇඳ උඩ අනිත් එක්කෙනා පොළොවෙේ පැදරත්දාලා ඇද උඩ ඉන්න පුංචි කුමාරයා හිමීට පැත්තර හැරලා බිමවලනවා ඒ බලනකොට අර බිමහිටපු කුමාරයටත් ඇඳ උඩ ඉන්න කෙන පේනවා එයත් පැත්තර හැරලලා ඇත පැත්ත බලවා. තොර දෙන්නට දෙන්න මෝනට මුණ මුණගැහැෙනකොට ඒ දෙන්නටම ජාති ස්මර්ඥාණය පහල වෙන තමන්ගේ පෙරජාතීන් සිහිකිරීමේ ඥානය පහල වෙනවා ො මේ දෙන්නම <retrouve les flowingursol> සිදහසක් පුරාවට කාශ බුද්ධශාසන සිල්ගුණ දම් පුරපු හොඳ සීල් සපන ික්ෂුණන් හස දෙන ක්කකි ද කලින් ආත්නේ. එතකොට මර ඇඳඋුඩ ඉන්න එ පුංචි රාජකුමාරයා කියනවා මං කිව්වනේද තන් දෙන්න දන් දෙන්න කියලා ඇහුවේ නෑනෙකවා. එතකොට අරරි අයටහිටපුඒ සේවිකාගේ දරුවත් කියනවා ඕකත් අනිත්‍යයි මේකත් අනිත්‍යයි කියලා. මොකදේ එයා වැඩුවේ සිල්බනදම් ප්‍රඥාව විදර්ශනා තමයි වැඩුවේ. අර ඇඳවඋට ඉන්න පුංචි කුමාරයා කලින් ආත්නේ ධනය පුරුදු කරා දැම් මේ කතාව යනකොට අහගෙන ඉන්නා තවත් කෙනෙක් ඒ තමයි අර සුමනා කියන රජකුමාරිකාව මේ සුමනා කිය රජ කුමාරිකාව අපේ බුදුරජාණන් වහන්සේකිරරි බොහෝම පැහැදීමගෙන් හිටපු රජකුමාරිකාව ධර්මය හොඳටහන රජකුමාරිකාවා දැම් මේ රජකුමාරිකාව බැලවා පදුණු දවසම මේ ළමයි දෙන්නෙ කතා කරන පොඩි අය දෙන්නෙන් මේක දැන් හිලා කාටහරි කිවොත් කවුරුත් විශවාස කරන්නේ මේ යක්ෂ පැටව දෙන්නෙ කියලා මේ දෙන්නව මරයි රජමාලිගයන් පිටමන්රයික ගහතනය කරයි කියලා බයුණ මේදේ කියන්න හොදම කෙනා තමයි අපේ බුදුරජාණන් වහන්සේ කියලා සුමනාරාජි කුමාරිකාව කළේ තමන් එ එක තවත් රජ කුමාරිකාාව පිරිවලාාගෙන පන්සීයක් පිරිවරගගේ හත පන්සසියක් පිරි වරාගෙනෙ හිල්ල අපේ භාගතුන් වහන්සේ වැඩවසන සැවැත්නූර ජේතවනා රාමිට ගියා ඉිහිල්ල භාගගතුන් වහන්සේ වන්දනා කරලා භාගතුන් වහන්සේගින් පශ්නයක් අහන්න අසරියල්ලවා භාගතුන් වහන්සේ අවසර දුන්න. සුමනා රාජකුමාරිකා වහනවා පින්වත් භාගගතුන් වහන්ස මේ ශද්ධාවෙන් සමාන ඒවගේම සීලයෙන් සමාන ්‍රඥාවෙන් සමාන දෙන්නෙක් මිය ගිහිල්ල ඒ දෙන්නම දිවිලෝක පොත ලබනවා නමුත් මේ දෙන්න එක්කෙනෙක් දානය දෙනවා අනිත් එක්කෙන දානය දෙන්න නෑ එතවට වාාගතු වහසේ මේ දෙන්න දදිව ලෝක කිපදුනාට පස්සේ මේ දෙන්නගේ වෙනසක් තියෙනවද කිය හවා මේ බුද්ධ ශාසනය ඉන්න ශාවක්‍යෝ දෙන්නෙක් සීලයෙන් සමාන ශ්‍රද්ධාවෙන් සමාන ප්‍රඥාවෙන් සමාන ඒත් එක් කෙනෙක් ධනය දෙනවා අනිත එක් කෙන දානය දෙන්නේ නෑ මෙිනි මේ දෙන්න මරණින්ම් මත්ති දිවවි ලෝගි ගියොත් මේ දෙන්නගේ වෙනසක් තියෙන දැහුවා භාගතන් වහන්සේ දේශනා කරනවා සුමනවෙනි මේ දෙන්න එක්කෙනෙක් දානය දෙන්න කෙන අනිත් කෙනා ධනය න දෙන කෙන දිව ෝක එපදනොත් මේ දෙන්න අගේ වෙනසක් තියෙනවා කියෙනවා. එ මොකදදේ වෙනස මේ දානය දෙන කෙනා ධනය නොදෙන කෙනාට වඩා පස්කරුණකින් අග්‍රයි කියෙනවා. ඉහෙලින් වැජබෙනවා කියෙන මොකදදේ පස්රුණ දිබ්බේෙන ආයුනා දිබ්බේන වන්නන ඒවගේම දිබ්බෙන සුකන දිබ්බ යස තිබ්බෙන ආධිපතෙයියේන පළවෙෙනියක තමයි දිව්‍ය ආයුෂයෙන් වැඩ කියනවා ධනය දෙන කෙනා දානය නොදන කෙනාට වැඩිය වන දානය දුන්න කෙනා පරොව ගිසිල්ලා දිීවි ලෝක ඉපතුනන් පස්සේ එයා දානය නොදන කෙනාට වැඩිය දිව්‍ය ආයුෂයෙන් වැඩි ඒවාගේම මෙයා දි්‍ය වර්ණයෙන් වැඩි කියනවා ඒවාගේ දීව්‍ය සුකයෙන් වැඩි දිව යශසිං වැඩි ඒ වගේම දීව්‍ය අධිපති භාවයෙන් වැඩිය අර ධානයන එඒ දානය නොදන කෙනාට වැඩ ආයුශ්‍යනුත් වැඩේඒ වගේ මෙයාගේ පැහැය අනිත් කෙනාට වඩා බොහොම වැඩී ඒවගේ මෙයාගේ සැපයත් වැඩිය කියනවා එයාගේ කීර්තියඒ සියලුද්දේ දාානය නොදන කෙනාට වැඩිය දිවල් ලෝකෙදී බලවත් ඒවාගේ අධිපති භාාවය ඒක දාානය නොදන කෙනාට ඩිය දානය දෙන කෙනාගේ දුන්න කෙනාගේ වැඩිය කියනවා ඒඇන්න එයා බොහෝ දීව්‍ය පිරිසකට අධිපති වාසය කරනවා බලවත් දීවිරාජයෙක් කනවා අර ධානය නොදන කෙනා ආනු භාාවෙන් අඩුයි අධිපති භාාවෙන් අඩුයි භාගතුන් වහන්ස ඔන්න ඉජයට දානේ දීපු කෙනත් නොදුන්න කෙනත් දීවිල්ලෝ කි පපදුන් හමේ දෙෙන්න්නගේ වෙනෙස පැහැදිලි කරනවා. මේ සුමනනා රාජ කුමාරිකා වේ අහගිනි දලා ආය ප්‍රශ්නයක් කහනවා සාමීනී භාග්‍යතුන් වහන්ස මේ දෙන්නා දීවලෝකෙන් චුතවෙලා මනුස්ස ලෝකෙටාවොත් එතකොටත් වෙනසක් තියෙනවද භාගතුන් වවාසි දේශනා කරනවා සුමනාවයේ දෙන්නකි වෙනසක් තියෙනවා ඒ දෙන්නම් මනුස්්‍ය ලෝකෙට ආපුහාමත් දානයදී දාන නොදීපු කෙනාට වැඩිය මනුෂ්‍ය ආයුෂයෙන් වැඩිඒවගේම මනුෂ්‍ය වර්ණයෙන් වැඩි මනුෂ්‍ය සැපෙන් වැඩිය කියනවා මනුස්සයි අසසිං වැඩිඒවගේම අධිපති භහාවෙන් වැඩි කියනවා දානය නොදීපු කෙනට වැඩිය දානය දීපු කෙන අපි නස්තලෝක දිහ ැලවා මෙහොමින් සුපයිෙන් නැදද සමහරඉන්නවා බොහොම අඩුආයුෂය මේ යනවනේ අවුෂ අඩුයි සමහරයින්න අවුරුදු සීයක් කසියපා ක්‍රසිය දහයක් බොහෝමද්දිග කාලයක් ජීවත්නවා. ඒ සසරේ දානය දීපුයි. ආවුෂ්‍ය වැඩි භහග්ගතින්වාසි දේශනා කරී මේ මනුෂ්‍ය ආයුශ්‍යය වැඩි වඩට දානයක හේතුව. එළංට වර්ණය සමහරය ඉන්නවා සිරුර බොහෝම දුරු වර්ණයි. කෙනෙකුට දෙපාරක් හැරල බලන්න හිතෙන්නෙම නෑ. බො මාප්‍රියයි. නමුත් සමහරයි ඉන්නවා. යම් කෙනෙක් දි බලනකොට ඒ දි හැරල දෙපා උ පාර බලන්න හිතනවා යාගේ ුර වර්ණය. පැහැරගන්නවා අන්න අර වඩා අයාගේ සුර්්‍රවර්ණය වැඩි ප්‍රභාශවරයි එක දානය විපාකයක් කියලෙ භාගුතුන් වහන්සේ වදාරන්නේ ඉළඟ සැපේෙන් සමහරයි ඉන්නවා එදා වේලවත් හොයාගන්න විදියක් නෑ. තමන්ගේ එක වේලක්වත් එක දවසර කන්න මුදල් නෑ සමහරයි ඉන්නවා තමන්ගේ ජීවිත කාලයේ පුරාමි වියධංකර තමන්ට තියෙන මුදල්. ඉවර වෙන්නේ නෑ මොකක්ද මේ වෙනස දානය දීපු එකයි නොදීපු එකේ තියෙන වෙනස ඊළඟට මනුස්සයි අසසින් සමහරයි ඉන්නවා මේ ලෝක ඉපදිලා හිටියද කියලවත් දන්නෙන්නේ. සමහර පුද්ගල ඉන්නා මේ ලෝක පුරාවටම කීර්තියට පත්වෙනවා. යම් කිසි දේවල් නිසා තමන්ගේ හොඳ දේවල් නිසා මේලෝකේ කීර්තියක් අත්කරගන්නෝ. ඒ අධානේ විපාකයක් විජර්තමයි බුදුරජාන් වහන්සේ වදාලේ. ඒ වගේම අධිපති භාවේ මනුෂ්‍ය අධිපති භාවෙන් මේලෝක ඉපද රජවරු සිටුවරු ඒවගේ අය ඉපදෙන්නේ ඒ අයගේ පිනේ බලය නිසා සසරේ බොහෝ කොට පිං කරන්න තියෙන අය අධිපති භාාවෙන් ඉහලායි කියෙන පින් කරල නැතිකට්ටිය අධිපති භාවයිෙන් පහලයි එ අය හීනයි එක දානයේ විපාකයක් එහනම් යම් කිසි කෙනෙක් බොහෝ ආවිුෂ්‍ය විඳිනවා නම් ලස්සන වර්ණයකින් යුක්තනම් බොෝ සැපසම්පත්තියනවා ගැනි යානවාහන ගේ දොර යිඩ කඩා ආහාර පාන මේ සියලු දේ තියනව නම් ඒවගේම යසසිං වැඩීනම් තමන්ගේ කීර්තිය ඒවගේ දෙවලින් වැඩී නම් වගේ මධිපති භාගෙන් ඉහළ නම් ඒක එයා තමා කළ සසරේ පිනක් නිසාමයි විදින්නේ දානයක් නිසාමයි එයාගේ සැපේ විදින්නේ එතොත් අපි එයාගේ සැපේට ඊර්ෂා කලා කියලා ප්‍රයෝජනයක් තියෙනවද අපි යම්කිසි කෙනුක්ගේ සැපේට ඊර්ෂයා කලා නම් අපිේ ඊර්ෂාකාරන එයාගේ පිනටමයි ඒකෙන් අපි අපේ සැපේමයි නසාගන්නේ අපේ සැපේමයි නැතිවෙන්නේ එයේ සැපේ ලබල තියෙන්නේ ධනය ලබල තියෙන්නේ වර්ණය ලබල තියෙන්නේ ආයුෂයේ ලබල තියෙන්නේ අධිපති භාවය ලබල තියෙන්නේ එයා සසරේ සිතකාය වචනය මෙහෙවල්ල කරපු පිනකින් එතමයි දානය නිසා හොඳොට සිත්ත පහදවාගෙන දීපු දානයක් නිසා තමයි එයාඒ සැපේ ලබන්නේ ඊළගර බුදුරජාණන් වහන්සේගේ සුවනා හනවා ස්වාමිණී භාග්‍යතුන් වහන්සේ විර මුස්ස ලෝකට ඇවිල ජීවත්ව වෙන දෙන්නේ පැවිදි වෙනවා ගිහිගේ ඉනික් වෙලා ඔන පැවිදි භහාවට පත් වෙනවා මේ පැවිදි බහාවයට පත්ව දෙන්නගේ ඒ පැවිදද පැවිදි ජීවිතය වෙනසක් පේන්න තියෙනවදහම් අරධනය දීපු කෙනයි නොදීපු කෙනයි ඒ ජීවිතයෙන් චුත්ත වෙලා දදිවවි ලෝකෙ ගිහිල්ල ට පස මනුස්සලෝක ඇවිල් ආය පැවිදි වුණෙන් පස්ෙ ඔන්නේ දෙන්නගේ ජීවිතය වෙනසක් තියෙනද කියලානවා. පැදි ජීවිතය වෙනසක් පේෙන්ට තියන කියලා. බුදුරජාණන් වහන් සිදේශනා කරනවා. සුමනවෙනි මේ දෙන්න පැවිදි වනානං ඒ දානේ නොදීපු කෙනාව මැඩගෙන් දානය දීපු කෙනා කරුණු පහකිින් බබලනවා කියනවා. ඒ තමයි පලවෙනි කරුණ තමයි එයා. බහුල්ල වශයෙන් චීවර පරිභෝග කරනවා දානය දීපු කෙන දානය නොදීපු කෙනට වඩා බහුල් වශයෙන් චීවර පරිභෝගරන්න ලැබෙනවා එකගැන අට දායෙකෝ චීවර ඕන තරම් පූජා කරනවා නමු දානය නොදීපු කෙනාට කෙනාගේ විපාකය තමයි එයාට සවරක් හොයාගන්න බොහොම අමාරුවෙන් තමයි සිවරක් හොයාගන්න දාානයේ දීපු කෙනම් උත්සාහ කරන්න නැතුව මෙ යාට හොයන් නැතුවම සිවුරු ලැබෙනවා. දෙවනි කාරණය තමයි එයාට දානය දීපු කෙනාට බහුල වශයෙන් පි්ඩපාතෙන් ලැබෙනවා. එයා සොයන්න උත්සාහ නොකරමයා කිරෙහි පි්ඩපාතිය ලැබෙනවා. නමු ධානය නොදීපු කෙනාගේ විපාකය තමයි එයා බොහෝසේ උත්සාහ කරත් එයාට ධානය ලැබෙන්නේ සුළු වශය සමට දානය දීල නැති කෙනෙක් නම් යයට දාන ැබෙන්න්නම නැතිවගේ වෙන්න පුළුවන් නේද අපි හලා තියෙනවා අපේ බුද්ධ ශාසනය හිටපු එක් තරා රහසන් වහන්සේ නමගේ කතාව මේ ජීවිතය උපන්දා පටන් පිරිවන්න පාන දවස දක්වා කුස පිරෙන්න්න ආහාරයක් ලබපු නැති රහතන් වහන්සේ නමක් තමන් සසරේ එක් තරා රහතන් වහන්සේ නම ධනයට කරපු හානියක් නිසා නිරේග හිල්ලලා නිරේෙන් ැවිල්ල යක්ක්ෂ ලෝකයේ ආත්ම පන්සයයක් ඉපදිදත් හරියට කුස පිරන්න ආහාරක් ලැබු එක දවසයි කියනවා. ඒවගේම ඒ යක්ෂ ජීවිතවලින් චුත්ත වෙලා සුනකයෙක් වෙලා ආත්ම පන්සීයක් ඉප දෙනවා ඒ ආත්ම පන්සීයටම එකම එක දවසයි කුස පිරන්න ආහාරයක් ලබන්නේ. ඊට පස්ම මනුස්ස ජීවිතයට ආවත් මනුස්්‍ය ජීවිතයේ ඩාකාල ඉද ඉපදිල හදිල වැඩිලා පැවිදිවෙලා පිරුණුවන් පාන දවසය එනකම්ම කුස පිරෙන් ආහාරයක් ලැබෙන්නේ. සසරයේ දානයෙන් නොදීපු නිසාත් දානයට අන්තරාකරපු නිසාත් විපාකය අවසාන මොත පිරුණුවන් පාන දවස සාරිපපුත්ත මහරතන් වහන්සේගේ මහා කරුණාව නිසා කුස පිරෙන් ආහාරයක්ලදන දානයක් වලදන නොදීපයකි විපාකය. ඊළඟ කාර්යතමයි මේ දානය නොදීපු කෙනාට වඩා දානේ දීපු කෙනා සේනාසන පරිහාරණය කරන කියනවා. එක ඇයි ධනේ දීපු කෙනාට ඉන්න හිටින්න කුටිසෙනසුන් හොඳවට ලැබෙනෝ සැප පහසුවට එයාට තමන්ගේ බණභහාවනා කරගෙන් ඉන්න පුළුවන් ආකාරයට මැසි මදුරුවන්ගෙන් වැස්සෙෙන් ඒවගේ දේවල් වලින් සුරගින් නොවෙන දිට කරදරයක් නොවෙන විදිහට තමන්ගේ බණභහාවනා කරගෙනඉන්න ලැබෙනවා හොඳ කුටිසෙනසුන්. නමුත් අර ධනය නොදීපු කෙනාට ඒවල් ලැබෙන්නේ බොහෝම ස්වල්පයයි කුටිසෙනසුන් කියනවා බොහෝම උත්සාහකරත් ස්වල්පයයි ලබෙන්නේ. ඒ අපිට අද අදනවේ ඕන කාලෙක දකින්න කුළුවන්නේ සමහර වෙලාට සහර ස්වාමීන් වහන්සේලාට හොඳට කුටිසෙනසු ලබෙන සහරස්වාමීන් වහන්සේලාට හරියට ඉහල්ට වහලයක්ක්වත් නැති කුටිසිනස්තුම් ලැබෙන්නේ මොකද මේ හේතුව සසරේ දානය දීපු සහ දානය නොදීප එක එතොර යම් කිසි කෙනනුක්ගේ සැපයක් දකින අපිට හැම වෙලායම හිතන්න තියෙනමකක්ද මෙයා මේ සැපය විදින්නේ මෙයා මේ ලාබය ලබන්නේ මෙයා මේ විදිහ ජීවත්තෙන්නේ මෙයාම කරගත්ත පිනකින් ඒකට ඊර්ෂා කලා කලාි ලැබෙන දෙ න්නේ අපිත් කළ යුත්තේ පිනමයි කියලා යම් කිසි කෙනෙක් සැපයක් විිඳන අවස්ථාව අපිට මතක් වෙන්න ඕන හිතෙන්නෝ. ඉළඟට හතර ුනිකාරණාව තමයි ධනය දීපු කෙනා දානය නොදීපු කෙනාට වැඩිය පැවිදුණයින් පස්සේ එයාට බෙහෙත් කිලම් පස බොහෝකොට ලැබෙනවා. ධනේ දීපු කෙනාට බෙහෙත් කියලම් පස ඇති වෙන්න ලැබෙන. එයාට යම්කිසි රෝගයක් වැළඳුනොත් ඒකට අවශ්‍ය කරන බෙත් ඉක්මනින් ලැබෙනවා. නමුත් බෙහෙත් කියලන් පස අඩුවෙන් ලැබෙන්නේ දානය නොදීපුගෙනාට. සසරේ ධානය කියන එක පුරුදු කරලන ඇත්තං එයාට ලෙඩක් දුකක් හැදුන්හාම බෙහෙත් ලන් පස ලැබෙන්නේ බොහම අඩුවෙන් ඒ පැවිද්දට. පශස නිකාරය තමයි බුදුරජාණන් වහසේ දේශනා කරනවා ඒ දානය දීපු භික්‍ෂූන් වහන්සේට එයත් එක්ක... විද වෙලා ඉන්න අනත් සබ්්‍රක් මචාරීන් වහන්සේලාකන් තමන් එක්ක සිල්කුට දම්පරණ සාමීන් වහන්සේලාගෙන් යහපත් වූ වචීකර්ම ලැබෙනවා යහපත් වූ වචන ලැබෙනවා යහපත් වූ සිතිවිලි වලින්ඒගොලු අනුග්‍රහ කරනවා ඒවගේ හපත් කායකරණ ලැබෙනවා ඒවගේම යහපත් හෑගි බෝග ලැබෙනවා තමන්ගේ සබ්‍රක්් පචරීන් වහසේලාගෙන් තමන් එක් එකට සිල්කුණනදම්පරර්ණ භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රියවූ කායකරම වශීකර්ම මනෝකර්ම ප්‍රියව් උපහාරතයාග එයා ලබනවා කියනවා අර් දාානයේ නොදීපු කෙනාට වඩා ඒ අතින් එයා ඉහලයිගෙනවා අග්‍රයිගනවා දානයේ නොදීපු කෙනාට ප්‍රියවූ තමන්නෙක්ක ඉන්න භික්‍ෂූන්ගේෙන් ප්‍රියවූ කායකර්ම ලැබෙන්නේ ප්‍රියව් වචීකරර්ම ලැබෙන්නේ ෝ මනොකරම ලබෙණෙත් නෑ ඒවගේ තමන්ට ප්‍රියෝවූ පහාර තෑගි බෝග ලැබෙන්න්නෙත් නෑගියනු. ඔන්න කාරණා පහෙන් දානේ නොදීපපු කෙනාට වැඩිය දානය දීපු භික්‍ෂුව අග්‍රයි කියනවා. ඊළඟට හනවා සුමන රාජකුමාරිකාව සාමීණී භාග්‍යතුන් වහන්ස මේ දෙන්නම අරහත්වයට පත් වනොත් ඒ දෙන්නාගේ ඒ අරහත්තේ අරහත් පල විමුක්තිය වෙනසක් තියෙනවාද දැ මේ වෙනකම් බුදුරජාණන්වාස දේශනා කළා ධානය දීපු කෙනයි දානය නොදීපු කෙනයි දෙවියන් අතර ගියත් ඒ දෙන්නගේ වෙනසක් තියෙනවා. ඒවගේ මනුෂ්‍යන් අතරාවත් වෙනසක් තියනවා දෙවියන් අතර ගිහම කාරණා පහකින් ධානය නොදීපපු කෙනාට වැඩිය ධනය දීපු කෙන අක්්ඩයි. මනුෂ්‍යයෙන් අතරටාවත් ධානය නොදීප කෙනට වැඩිය ධානය දීපු කෙන කාර්ණා පහකින් අග්‍රයි. ඒවගේම ඒ දෙන්නා පැවිදි වනත් ධානය නොදීපපු කෙනට වැඩිය දානය දීපපු පැවිද්ධ කාරණා පහකින් ඉහලයි කියනවා. අග්‍රයි කියනවා. අන්තිමට අරහත්වයට පත්ව වුණම ඒ දෙන්නගේ රහත් පල විමුක්තිය වෙනසක් තියනවද කියලායි. අරහත්වය වෙන ශක්තියනද කියලා. භහගගතන් වහන්සේ වදාරනවා සුමනාවනි ඒ දෙන්නගේ මේ කාරණය දි නම් කිසිිම වෙනසක් නෑ කිය. රහත්තයට පත්තිච්ච දෙන්නගේ අරහත්තුවය විමුක්‍රිසුවය එක හා සමානයි කියවා. එතන දීවිතරයි එදන්නගේ වෙනසක් නොවෙන්නේ මේ කාරණාව හල සුමනා සිටුකු මාරිකාව කියනවා අච්චරයම් භන්තේ අබ්බෝතම් බන්තේ ස්වාමීණී භාග්ගතුන් වහන්ස හරි මාස්චර්යයි ස්වාමීණී භාගතුන් වහන්සට හරිමාත්භූතයි මේ පින දෙවියන්ටොපකාර වෙන්නෙත් මේ පින කියවා. මනිස්සුන්ට පකාර වෙන්නෙත් මේ පින පැවිද්ධන්ට උපකාර වෙන්නෙත් මේ පින ඒකන ස්වාමීණී භාග්ගතුන් වහන්ස දන්දීමමයි කළ යුත්ත කියයනවා. එතකොට අපේ භාග්ගතුන් වහන්සේ අනුමත කරනවා. ඒව මේ තං සුමන ඒව මේ තං සුමනේ ඒක හෙමමයි සුමනාවනි එක හෙමමයි කියනවා. සුමනනි අලංහි සුමනේ දානානි ධාතුන් අලං පුඤ්ඥානිි කාතුු සුමනාවනි දානේමයි දිය යුත්තේ පිනමයි කළ යුත්තය කියනවා අලං පඤ්ඥාණි කාතු පිනමයි කළ යුත්තේ දානයමයි දිය යුත්තේ දේව භූතස්වපි උපකාරාණි පඤ්ඥාණි දෙවියන්ටත් උපකාරවෙන්නේ මෙ පිනමයි කියනවා මනුස්ස භූතස්වපි උපකාරාණි මනුෂ්‍යන්ට උපකාරවෙන්නෙත් මෙ පිනමයි කියනවාඒ වගේම පබ්බජිතස්සපි උපකාරාණි ්ඥා මේ පැවිද්ධන්ට උපකාර වෙන්නෙත් මේ පිනමයි කියනවා එහනම් බලන්න මේ සසරය අපි සැරිසරා යනකොට අපිට පිහිට පිළිසරණ පිණිස පවතින්නේ කුමක්ද පින අපි දෙවියන් අතර ගියත් අපිට දෙවියන් අතර සැපයක් ලැබිය පිණිස උපකාර වෙන්නේ අන්නය අභිු බව සැප ලැබ පිණිස හේතුවන්න මක්ද අප කරනා ලද පින මේ මනුෂ්‍ය ලෝකය අප ඉපදුන හමත් අපි අනිත් අයට වඩා සැපයක් ලබන්න හෝ සාමාන්‍ය සැපයක් ලැබීමටත් අඩුගානන් උපකාර වෙන්නේ පිනවතම පැවිදි වුණහමත් ඒ පැවිදි ජීවිතය රැකගෙන ඉස්සරහට යන්නත් අපිට උපකාර වෙන්නේ පින මේ පින කියදයි තොරෝ අපිට මෙ සසරේ සැපයක් ලබන්න බෑ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ පින නැවත නැවත කරන්න කියෙන අපිට සැපේල් ලබීම පිින්සු යමක් තියෙනවා නම් ඒක නැවත නැවත කරන්න කියනවා පුඤ්ඥංචේ පුරුසෝ කයිරා කයිරාතේ තම් පුනක්පොන තම්හි ඡන්දන් කයිරාත සුගහෝ පු්ඥස්ස ච්චයෝ යම්කිසි කෙනෙක් තමන්ගේ සිත්්තකාය වචනය මෙවල යම්කිසි පිනක් කරනවනං කයිරාතේතම් පු ඒක නැවත නැවත කරන්න කියනවා. තම්මි චන්දන් කයිරාත ඒක කරන්න සිතේ කැමැත්ත ඇති කරගන්න කියනවා මක් නිසාද සුකෝ පං්ඥස්ස උච්චයෝ මේ පින කියන්නේ සැපේටමයි කියනවා. අන්න ඒ නිසා තමයි අපි මේ පින නැවත නැවත කරන්න කියන. බුදුරජාන් වවාන්සේ වදාළේ පින නැවත නැවත කරන කෙනා තව තවත් සැපේට පත්ෙනවා කියලා අපි දැම් පිනක් කරට අපිට හිතන්න පුළුවන් මේ පින පොඩි පිනක් කියලා මේ සමහර විට අප කෙරෙහි එනවද නැත්ද කියලා අපිට පිනක් කරන්න අවස්ථාව ලැබෙන්නේ සමහර විට ඒකත් අපේ සසර කරන ලදද පිනක් නිසා වෙන්න පුළුවන් ඔයගොල් හල තියෙනවා අපේ මේ බුදුරජාණන් වහන්සේගේ ගෞතව බුද්ධ ශවාසනයේ දිවැස්ලාබී අතරින් අග්‍රව වැඩ සිටිය අපේ අනුද්ධ මහරතන්හන්සේකැ නේද අුද්ධ මහරහතන් වන්සේ කියන්නේ අපේ බුදුරජාණ වහන්සේගේ පියා එකන් සුද්දෝධන මහා රජතුමාගේ මල්ලිගේ පුතෙක් අමිතෝදන කියන ශාක්‍ය රජතුමාගේ පුතෙක් තමයි මේ අනුරුද්ධ කියන අපේ රහතන් වහන්සේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් රහතන් වහන්සේත් ගිහි කාලේ බොහෝම සැපවිඳපු කෙනෙක් අනුරුද්ධ රහතන් වහන්සේගේ තේර ගාතාවල් හඳහන් වෙනවා සිද්ධහර්ථුමාරයට සුද්දෝදන රජතුමා මාලිගා තුනක් හදළ දුන්නට පස්සේ ඒ විද්‍යහ මාලි ාතුනක් අනුරුද්ධ කුමාරයටත් ඒ අනුද්ධ කුමාරය පියා විසින් හදල දුන්න කියලා කුඩාකාලේ බොහෝම සැපවින්ද සැපේ මොනතරම්ද කියනව නම්ඒ පිනේ බලය පිනේ අනුභහව මොනතරම්ද කියව නම් දවසක් මේ කුමාරයක් පොඩි කාලේ එකට හැදුනේ බද්ධියකිම්බිලඒවගේ දේවදත්ත කියන කුමාරෝරු එක්ක ආනන්ද ඔය අප කුමමාරෝ ශායක කුමාරොත්ත එකකතම පඩිකාල හදනේ ද වසක් උද්‍යානට කිිල්ල සෙල්ලං කර හිටිය ඔට්ටු සෙල්ලං කරගෙන ඔටටුදයිදලා ඒකින් පැරදුනා ඔටට තමයි කැවුම් පැරදින කෙනම් කැවුම්ගේ නඕන දැම් පළවිනි පාර පැරදනා අුද් කුමාරයා ගෙදරට සේවක පිටත් කලා අම්මගින් කැවුම් ඉල්ලගඉන්න කියලා ඕොනදෑන් අම්මා කැවුන් පිගානපපුරෝලා යට පිටත් කලා සේවක අරංගිහින් දුන්න දෙවනි පාත්ක් චෙල්ලන් කර දෙවනි පාරත්ව වන්න අන්රුද්ගක මාර පැරදුුණ දෙෙවනි පාත් අනුද්ධක මාරයා ගෙදට පිටත් කළ සේවකයෙක්ක තමන්ගේ අම්මගේ කැවුන් ඉල්ලගෙන් දෙවනි පාරත් වන්නා මවබිසව කැවුන් පිගානක් අරගෙන යවුණ තුංගනි පාරත්නය විදියට පැරදෙනවා තුන්ගනි පාත්ක් ගෙදරට සේවකය කැවුන්ගෙන පිටත් කරනු අම්මා මවබිසව තුංගනි පාරත් කැවුන් පිගාක් කියයවුණු හතරි පාත් ජදර පරාජනුවට පස හතරරි පා කැවුන් ගන්න යවට පස්සේ අම්ම බලනවා කැවුම් ඉවරයි යවන්න විදිහක් නෑ සේවකයට කියනවා ගිල්ල කියන්න කැවුම් නෑ කියලා කියන්න කියලා සේවික ගිල්ල කුමාරයට කියනවා කැවුම් නෑ කියලා මේ අනුරුද්ධ කුමාරයගේ සැපේ කියන්නේ කුඩා කාලයනිඳම් මේ වනතුරු නෑ කියන වචනය කන්දිකට ඇහිලනෑ යමත් නෑ කියලා මේ අරුද්ද කුමාරය කන්දකට ඇහිලා නෑ ජීවිතයේ ඒ තුරාවට කුමාරයා හිතන්නේ මේ නෑ කියන්නේ තවත් කැවුම්වර්කයක් කියලා සවකඇයට කියලාවා හෙන නැති කැවුගේ වඩ කියපිය කිය සේෝකයා ගිහිල් අම්මට කියවා අරම අබිසෝට කියන කුමාරයා කිව් කිය නැති කැවුන් එවන්න කිව කියලා අම්මට එතවට තමයි තේරෙන්නේ මේ කුමාරයාව පොඩි කාල නං හැදේ නෑ කියන වචනය ඇහෙයි නැති වෙන්න එහෙනම් අද නෑ කියනගේ තේරුම කියල දෙන්න ඕනැ කියලා හිතලා හිස් රත්තරම් පිගානක් කරගෙන තවත් රන් භාජනයකින් ඒක වහලා සේවකැර දෙනා ගිහින් දෙන්න කියලා සේවකය ගිහිල්ලා මේක කුමාරයට දෙන්න අතර මගේ යනකොට ඔන්න එක්තරා දෙවියකුට මේක පේනවා ඒ පේෙ කුමාරයාගේ කලින් සසරය කරනලද පිනක ආනු භහාවේ මිට බොහෝ කාලයකට කලින් එක් තරා සිටුවරගේ සේවකයෙක් වෙලා ඉන්නකොට අන්න භාරකිෙන දුගියෙක් වෙලා ඉන්නකොට බොහොම දුගී සේවකයෙක් වෙලා ඉන්නකොට මෙයා කළේ ඒ සිටුවරයාගේ අස්වයින්ට තන කොළ කපලක් හින්දාන එක කන්න දවසක් ගන්ධමාන පරොතේ වැඩ හිටිය පසේ බුදුරාන් වහන්සේෙනවක් දවස් හතක් නිරෝධ සමාපත්තියෙන් නැගිටලා බැලු අද කාටත පිහිට වෙන්නේ දුටුව මේ අන්න භාරකිෙන දුගී පුද්ගලයාව මෙයා එ ස්රහට ැඩිය වඩිනොකොටම මෙයාගේ හිත්ත මේ අන්න බහරක දුගියගේ හිත. ඒ පසේබුදුරජාන් වන්සේ කිරෙ පැහැදිල ඇහුවා සාමීනි දානය ලැබු නද. ඒ වනකට දාානය ලැබිල තිබුන් නැතිහින්ද. ඒ උපරිට්ට කියන පසේ බදුජාන් වහන්සේ වදාලා පින්නත දාානය ලැබේ කිවවා. එතවට බැලුව පාත්තරය හි ඉක්මට ගෙදර ගිහිල්ලා බිරිඳගින් හෙව මොනවාද උවෙල තියෙන්නකික තමන්ගේ කෑම පිණිස ඒ. අන්න බාර කියෙන දුගියගේ ආහාරය පිණිසුවෙල තිබ බත් පොඩ්ඩක් තිබුණ. ඉක්මට දලගිල්ල පාතරය අරංගවිල් අර තමන්්ට පරිභෝජනයේ පිසතිබිච්ච ඒ බට්ටික ගෙදර තිබි ්චවසන් බට්ටිකල් ඒ පසේබුදුරජාණන් වහන්සට පෝජා කළ. පූජා කරලා ඒ දුගී මනුස්්‍ය අධිෂ්ඨාන කලා මේ පසේබුදුරජාණන් වහසරේ මේ පූජා කළ දානය පිනෙන් මට සසරේ කිසිම දවසක නෑ කියන වචනය අහන්න නොලැබේවා කියලා. ඔන්නඒ දානයේ විපාකය නිසා අනුරුද්දුකමාරයට අර හිස්පිගාන අරං යනකොට එතන හිටපු නගරේ නගර ආරක්ෂික දේවතාවගේ දේවතාවට දැන්න ගත්තා. ඒ දේවතා බැලුවා මේ හිස්පිගාන ගිහින් දුන්නොත් එහෙ මාව දෙවිවරු දේව සභහාවටවත් වැැත්ත ගන්න එකක් නෑ අහක බලාගෙන හිටියා කියලා. ඉක්මන්ට අර පිගාන දීවිය කැවුන්වලින් පිරෙවවා. දිව කැවම්වලින් පුරෝල අර පින්ගා අරංගිහිල කුමාරය ගාවවින් තිබ මෙන්න නැති කැවුම් කියලා සේවකයා ඒ කැවම් පිංා නරණකොටම එ නගරේ පුරහමින් සුවඳ විඳුණ කියනවා ඒ කැවුම් කෑවට පස්සේ ඉතා මිහිල් රසක් දැවුණ කියන රසන හර හදහම පිනාගියා කියන කුමාරය දුක්කුණනා කියනවා අම්මා මෙච්චර කාලයක්මට මේ වගේ රස කැව්මත්තිවිල එවගෙන හිතල ෙදරගේහිලා අමය හනවා මහු විසයහ මටම අදර තිබු නැදගගේ මච්චක යි කියහු කුමාරයකිෙන මෙච්චර කාලයක් මට මේ වගේ රස නැති කැවුමක් කියවල නෑනේ අද විතරනයවේ මවබිස අහනුවර සේවකයගෙන්ඒ මොකදද අරගේ භානය වනොහර තිබුණ නොද කියලා ඒ සේවකයා කියෙනක් ඒ භාජනය පෙරෙන්න්නම කැවුම් පිරල තිබ්බකිවා. රස සුවන්ද කැවුන් තිබ්බ කියනවා මව් විස්ෂෝ තේරුන් ගන්නවා තමන්ගේ පුතා බොහෝම පින්වන්තගෙනෙක් ඒ පින්න නිසා තමයි මේක ලැබුණන කියලා එදා පටන් පැවිදි වෙන තුරාවට යම් කිසිවෙලා කුමාරයා පනිිවිඩියයක් කැවනක් මවබිසවට නැති කැවුම්ඒවන්න කියලා කුමාරයාගේ මැව්බිසව කරන්නේ හිස් පින්ගානක් තවත් පිගානයකින් වහලා යවනවා අත අතර මැදදිදවවයාට ඒ පිගානට දිී්‍ය කැවුම් පුරහුණු පැවිදි වෙන තුරාවට දීව කැවම්ගඳුව කියනවා සැපය කියන ඒ තරමටන ධනය නිසාල් ලබන්න පුළුවන් පින්න නිස්සාාතමයි සැපේ ලැබෙෙන. තවත් අවස්ථාවකදී කුඩාකාලේ මේ අනුරුද්ධ කුමාරයයි බද්ධිය කුමාරයයි කින්බිල කුමාරයයි සෙල්ලංකර කර ඉන්නවා. ඉන්නකොට මේේතු උන්දනතරේ කතාවක් පටන් ගත්තා බත් කොහෙන්ද එන්නේ කියලා දැන් අපි දන්නම මේ පොඩි ළමේගුව ඇහවෝත් ද ලමග හොත්ොහෙද ත්න්නේ කිය කුරෙකික කිය නද හාල්ලවෙන්නේ බත්වලට හාල්ලෙන්නේ ඉස්ල බත් ඉලාන් හාලේ ඔක්කොවෙන්න කුරෙන් කුඹුරෙන්ක ඕන කෙනෙ කුත්රදවා. මේේතු උන්ද නතර පැනනැගුණ කතාාව තමයි බත් එන්නේ කොහෙන්ද. එතකොම කින්බිලකුමාරය කිව්වා බත් එන්නේ අටුවෙන් කිව්වා මොක දේවෙනකොට කම්බිලොකුමාරය දැකලනෑ කුම්ර කුඹුරු පැත්තේ කිහිල්ලන්නන්නේ දන්නේ අටුවෙන් දවසක් දැක්ක අටුව පැත්තර යනකොට කෙනෙ ඒ අටුවෙන් වී අරගන හාල් අරංනවා ඒන්ද මෙයා හිතුව කම්බිලකුමාරය හිතුව අටුවෙන් තමයි බත් උපදින්නේ එ වී උපදින්න අටුවෙන් ඒ හගෙනටිය බද්ධිය කුමාරය පද්ධිය කුමාරය කිවා ඔයා දන්නේ නෑ බත් උපදින්නේ හැලියෙන් කිව්වා බද්ධිය කකුමාරය දැකලා තියෙන්නේ කුස්සිියල් ලිපේ තියෙන හාල්ටික විතරයි ඒ හැලිය තිය හාල්ටික විතරයි ගන අටුව පැත්තටත් බදධකුමාරයා ගහිල්ලන්නේ ඔය කතා දෙක මහගෙනනික අනුරුද්ධුමාරයා අනුරුද්ධකුමාරය කිව ඔය දෙන්නම දන්න දෙයක් නෑ පත්තුපදින්නේ රියන් එක හමාරත් පිතර උස වටේ මල් කැකුලක් වගේ වටේ තියෙන රත්තරං ඉරි සියයක් තියෙන භාජනයක කිවා අර් මේ සිව්ඩ බත්තියන භාජනය රන් පළගනාව අනුරුද්ධ කුමාරයා දැකලා තියන එච්චරයි අඩු ාන කුසය පැත්තරවත් ගිහිල්ලනේ අටුව පැත්තට කුඹර පැත්තට කොමනං යන්න බත්තුපදින්නර අත්තරං හැලියෙන් කියලා තමයි අර මේසුට තිය පළගනාය කියල තමයි අරුද්ග මාරය හිතුවේ. ඒ තර්මට ඒ කුමා ජීවිතයේ සැපයක් පන්දා. සසරේ කරන ලද පින නිසා දානය නිසා අපි කොච්චර උත්සාහ කළත් අපිට සැපයක් ලබන්න ඒ සැපේ පින්ස හේතුවන ඒ සැපේට හේතු අපි හදල නැත්තං සසරේ ඒ සැපේ කියන පලය අපිට ලබන්න බෑ අපිට අවශ්‍යනං වාහනයක් ලබන්න ගන්න ඒ වාහනය ගන්න හේතු අපි සසරේ සකස්කල් නැත්තං ඒ වාහනය ලබාගරීම ති පලයිට ලබන්න බෑ අපිට ගෙයක් අවශ්‍යන ලස්සන විශාල ගෙයක් අවශ්‍යනං ඒගේ ලබන්න සේ හේතුව සකස් කරල නැත්තා අපිට විශාලගයක් ලස්සන ගෙයක් නති පාලය ලබන්න බෑ අපිට ලස්සන පවුල් ජීවිතය ගිහි ජීවිතය ගත කරන අයට ලස්සන පවල් ජීතයක් ගත කරන්න ආසන කැමති නම් ඒකට අවශ්‍ය කරන පින සසරේ හේතුව සකස් කරල නැත්තා මේ ජීවිතයේ මේ මනුෂ්‍යලයෝකයේදී යහපත් පවුල් ජීවියක් ලස්සන පවල් ජීවිතයක් කියනද ලබන්න බෑ මේ සියල්ලටම හේතුවෙන්නේ මකක්ද මේ සියල්ලටම හේතුවෙන්නේ පින අපි කුඩා වූ පිනක්වත් කරන්නකොට එකට ගරහන්න හොද නෑ කියනවා ඒ පින්න මංකරා නැවතවෙන්නේ නෑ කියලා හිතන්න හොද නෑ කියනවා. යම් කිසි පිනක් කරනකොට ඒ පින මාකරා එනවා කියලා හිතන්න කියනවා. දුර ජහන්වාසි දේශනා කරනවා මාවමං්්‍යේත පญ්ඥස්ස නමන්තං ආගමිස්සති උද්දබින්දු නිපාතේන උද්දුකුම් බොහෝපි පූරති පූරති ධීරෝ पญ්ඥාස තෝකथෝකම්පි ආචීන මාවමං්්‍යේත ඥස්ස නමන්තං ආගමිස්සති මේ පින පොඩිපිනක් මාකරා නැවතෙන්නේෙ නෑකිරේ පිනට අගහුරව කරන්න නිපාගෙනවා ගරහන්නිපාගෙනනවා. උද්ද බින්දු නිපාතේන උද්දකුම් බොහොපි පූරති එලියයේ වැසරපි කලයක් තිබ්බොත් ඒ කළේ එක පාර්ට පිරෙනවාවද. ඒ කලේ කටෙන් වතුර බිින්දුු බින්ඳදු ගිහිල්ල ිහිල්ලග හිල්ල අවසානයේ ඒ බි ජල බින්දුලින් තමයි ඒ කළය පිරෙන්නේ. අන්නේ වගේ තමයි කිෙනවා. පූරති ද්ධීරෝ පං්ඥස්ස තෝක තෝකම්පියාචීන. නොුවනැති බුද්ධිමත් කෙන. පොඩ්ඩ පොඩ්ඩ පින් කරනවා කියනවා චුට්ට චුට්ට හරි පින් කරනවා අවසානයේ එයාගේ ජීවිතය පිනෙන් පිරෙනවා කියනවා අපිටත් අව්‍ය පිණෙන් පිරණු ජීවිතයක් මොකොද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙච්ච අපිට අවශ්‍ය කරන්නමකක්ද අවසානයමකක්ද උතුම් ව චතුරාර සත්‍ය ධර්මය අවබෝධය චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කිරීම කියන එක පිනෙන්තුරව කරන්න බෑ අපි යම්කිසි දෙයක් කලානම් සිත කය වචනය මෙහෙවලා යම්කිසි පවක් කලානම් පිනක් කලානම් ඒ අපි පසු පසින් එනවාමයි අපේ සැවැත්නුවර බුදුරජාන් වහන්සේ වාසය කරන කාලෙක් රජගහනුවර හිටියයි තරා කුමාරය උගසේන කියලා මේ උද්ගසේර කුමාරයයි කුමාරයක් කලින් ජීවිතයක ශ බුදුරජන්හන්සේකාලෙත් ඉපදිලා හිටිය මේ අයි මේගේ බාරයාවයි කාශය බුදුරජන්හසසි පිරනවොන් පාට පස්සේ රන් දාගෝප කියලා ලොකු දාගැබැක් හැදවා කාශ බුදුජන්සගේ ධාතුන් වවාන්සල දන් කෙල්ලා ඒ දාගැ බහදන්න පිටත්වෙලා ගයා පිරිසත්ව එක කරත්ත වලින් මේ යනකොට හිටියා මඟ වඩිනවා ස්වාමීන් වහන්සේ නමක් දානය සඳහා අර මේ දෙන්නගේ බිරිඳ කිව්වා ස්වාමීණීයන්න මන් වහසරමක් වඩිනවා අප දානය පොඩ්ඩක් පෝජා කරමු අපි බත්තින ඇති තරම් අප පූජා කරම කියලා ඒස්වාමිපුරෂයක් කැමතිව දෙන්නම එකකුතුේ අරස්වාමන් වහසට ද පාත්‍රයක් පූජා කළ පූජා කරලිවර වෙලා ඒ දෙෙන දන ගහලා වැඳලා ඒ පිනෙන් අදිිෂ්ඨාන කළ අපිටත් නුතුම් නිවන අවපෝත වේවා කියලා ඒගොල්ලන්ගේ පිනකට වාසනාවට ඒ දානය පිළිගත් රහ අන් වහන්සේවා ඒ රහතන්හසේ බැලුවවා මේ ගොල්ලන්ගේ අධදිිෂ්ඨානය සපල වෙනවාද කියලා දැක්ක ගෞතවම බුද්ධ හසනයේ මේ දෙන්න අරහත්තයට පත්වෙනවා ඒ දැකපු ගමන් ඒ රහතන් වහන්සේට මද සින පහල වුණා මේක දැක්කාර බහරාව බහරරාව වැළමිටෙන් ස්වාමියට ඇනල කිව්වා මේ මේ ස්වාමීන් වහන්සේ හිනා වෙනවා පිනුම්කාරයද දන්න ැකිව සක ස්කාරේද දන්න යකිව අර ස්වාමියත්මකොදකිවේ නැහැයි කියල කුත් කියන්න නැතුව එහෙම වඩති සදුරිය කිවෝ මෙහෙම වඩත් පුළුවන් කිවෝ රාතන් වහන්සේ නම උදුසා තානයත් පූජා කළ අර විදි වචනයකුත් පිට කලා දෙන්න කර්මාරූපව සසර ගමන් කරලා දිව්විලෝකයේ ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ කාලේදී අර ස්වාමියයා උද්ගසයන කියෙන සිට පුත්‍රය වෙල රජහරුවන් ඉපදුනාා අර දියනිය අරස් මේ භාර්යාව වචනය වරද්දාාගත්ත හින්ද නැ පිනුං කාරයෙක්කිව හින්දා සයකස් පෙන්න පවු්ලො කිපදිලා උනරිටක්කුඩ පිනුංගගහ අන්ටගත්තා. රජගහනුවරටත් ාව අර කොමාරයයක්ග ිහිල්ලා උග්ගසේන කියන කොමාරයායග හිල්ල මේ නැටුම් බැලවා සසරේ පුරද්ධට අර පිනුංගහන ගෑනුනම්යට හිතගියා. ගෙදරගිහිල්ල මටමයාාව බන්දල දෙනැත්ත මංආය කන්නෙන ොනිෙත් නෑ කල ඇදර වැටුණු. දෙමාපියන්ට කරගන්න නෑ අන්තිමට. දෙන්න බැඳලාඒ සර්කස් කණ්ඩායමත් එක්කම පිටත් වෙලා ගිය බලන්න ඒ සසර වචනය වරද්ධගත් එක දානය දීලයිවරලා අරහාතර්මහස්සේ පිනුම් කාරය කියල ඒ වචනය පිට කළ දෙන්නටම සර්ක පෙන්නන පවුලක් වෙලා දමදියපුරා යන්න සිද්ධ වුණා කාලකට පස්සේ ඔන්නේ දෙන්න මාපව් රජග හනුවරට මේ වකට උග ස සිට පුත්‍රය හොඳට පෙන්න්න පුළන් පිනු හන්ටපුළුවෙනෙක් උන ගහ ක්‍රරියන් හැටක් උස නගහ හිටවල ඒක උඩ කර උඩ පැහල කරණම් හතක් හලා ඒ වන බට උඩ අඩිය තියෙනවා බුදුරජාන් වහන්සේ දැක්කා රහත්යෙන් පින තියෙනවා එතෙන්ට මුගලල් මහරතන් වහන්සේ ප්‍රමුක් මහා සංගරත් නඇත්තක වැඩියා වැඩලඉවරලා ඒ උද්ග සේන සිටි පුත්‍රියයට කිවවා බුදුජාන් වහන්සේ වැඩලා ඉන්නේ තැන්සකස් පෙන්න්න කියලා ඒ සතුර පත් ච්ේ උදගක්සය සිටි ත්‍රය හොදර ශේක එක කරගෙන වෙන රවුන් හතයි වට හතයි කරගෙන එදා වට දාහතරක් අහස කරගුුණා ඒ අහසර පැන ැගිච් හැටිය බදුරාන්හන්සේ ගාතාවක් දේශනා කරලා. සසරයේ කරලා තිබිච්ච පිනහින්ද අහසේදීම අරහත්තයට පත්ව වුණ උන්න රිටවුට රඩීති බෙර හතන් වහසේනවා එහේමම උන්න ගහෙන් බැහැලා දුරජාන්හසසිේගව ඇවිල්ල පැවිද්ද ඉල්ල පැවිදි වුණ පසු කාලකාර පිනුම්ගහපු ඒ දියනියත් ඇවිල්ල පැවිදිල අරහත්්‍යයට පත් වුණා මේ පින කියන දේ පව කියන දේ අපි පිටි පස්සේ අපි නිවන් දකිනතුරු වෙනවා ඒකෙන් අපිට කැලවෙන්න බෑ එහෙනම් අපි මේ සසර ගමන නිමා කරන්න අවශ්‍ය කරන පින රැස් කරන්න මයි උත්සාහ කළ යුත්තේ මේ පින්වත් සියලු දෙනාටත් උතු චතුටා සතති ධර්ම අවබෝධවීම් පි අවශ්‍ය කරන පින මේ ජීවිතයේම රැස්කරගන්නට වාසනාව ලැබේවා.සාදුසාදුසාහතු අද දවසේ සුදම්මරණ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්න්නවත් රමණී පෙරේරා මහත්මිය විසින්. මේ පිනතුන්ගේ ප්‍රධාන අර්මුණ වෙලා තියන්නේ නිශාන් පෙරේරා පුතනුවන්ට සහ, ගාමිනී පෙරේරා මාත්නයාට නිදුක් නීරෝගී සූපත් භහාවේ පැතිීමත් ඒවගේම මිය පරලෝගිය සියලූම දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමත්. අපි රැස් කලාව් සියලුපුුණණ්‍ය ධර්මයන් මේ ධර්මදේශනාය රැස් කලාව සියලුවම පුුණන්නි ධර්මයන් පළමු සීලු දෙවියන්ට අනුමෝධන් කරමු මෙ සීලු පුුණ ධර්මයන්, පින්වත් සක්දි විදුට අනුමෝධන් කර අනුමෝදන් වෙවා, ඒගේම සතරම් දෙවරුන්ට අනමෝධන් කරම අනමෝදන් වෙෙත්වා සෙන්පති දේවරුන්ට මේ පින් අනුමෝධන් කරමමු පින්වත් ආලවක සෙන්පතිතුමාරමේ පින් අනමෝධන් කරම අනුමොදන් න්නෙත්වා ඒවාගේම පින් කැමති සියල්ලෝම සදවුලෝවා සි සීලු දෙවියන්ට මේ පින් අනමෝධන් වෙෙත්වා මේ පින්වතුන්ගේ ෂ්කාාම දෙවිදිවතාවන්ටත් මේ පින් අනමෝදන් වෙත්වා ඒදවියන්ගේ ධාර්මි රැකවර්ණය ආරක්ෂාවම මේ පින්වතුන්ට ලබාදයෙත්වා ඒ ීලු දෙවියන්ටත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින්. උපකාරවේවා සාදු 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 ඒවගේ මේ රැස්කලාවඋස් සීලු පුුණ්්‍ය ධර්මයන් පින්වත් හමනී පෙරේරා මහත්මිය නමින් මේ පරලෝගිය දෙමාපියන්ට අනුමෝදන් කරුම් අනුමෝදන්නෙත්වා ඒවගේ පින්වත් ්‍රමණී පෙරෙරා මහත්මිය නමින් අනන්ත සසරය පටන් මේජීවිතේ දක්වා මිය පරලෝගිය සියලු ඥාතිීන්ට මේ පින් අනෝදන් කරුම් අනුමෝදන්නෙත්වා එසියලූම ඥාතිීන්ගේ පරලෝජීවිත සුකී සූපත් භාවයට පත්වඒවාඒ සියලු ඥාතිීන්ටත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින් උපකාරවේවා සාධ 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 ඒවගේම මේ රැස් කලාවඋ සියලුව පුුණි ධර්මයන් කලායාන මිත්‍රප අපගේ කුෘුදේවොත්තුම පින්නත් ලකුස්වාමීන් වහන්සේට අනුමෝදන් කරුම අනෝදන්න්නයතුවා. ගුර දේ ත් ම ොකස් මින් හසේ දුක් එත්වා ීरोග ත්වා සූපත් එවා දීර් හෂ බත්වා උතුම් ධර්මාවබෝධයම ලබත්වා ඒවගේ ම ශකලාූපුණ ධර්මයන් මහමෙ වුණවාसीී මහා සංගරත්නේයටත් ල් ගුණදම්පුूරණ රටලෝවාස සියලූම මහා සංගරත්නයටත් අනගාරිකා මෑනිවරුටත් අනुමෝදන් කරම් අනුමෝදන්නෙත්වා ඒ සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධේ පිනිස ස් ියල ුණ ධර්මයන් එකසේ උපකාරවේවා. සාධ, සාධ සාදු. ඒවගේ මේ රැස්කලාවු සියල්ොම පුුණෙ ධර්මයන්. ඇමෙරිකාවේ පදිංචි පිින්වත් ්‍රමණි පෙරා මහත්මයට අනුමෝදන් ක්‍රම් අනමෝදන් වෙත්වා. ඒවගේ මේ ඇස්කලාවු සියලුපුුණන්නේ ධර්මයන්ගේ ආනුභාවයෙන් පින්වත් නිෂාන් පෙරේරා පුතනුවන්ට සහ ගාමිනී පෙරේරා මහතාට නිදුක් නීරෝගී සුවපත් භාාවයක්ත් දීර්ගාවිෂත් ලබත්වා, මේ රැස්කලාව් පුණ්‍යානු භවයෙන් ඒ රමණී පිරේරා මහත්මියත් නිශාන් පිරරා පුදදු නොනුත් ගමිනී පිරරා මහත්නයාටත් උතුමු ධර්මාාවබෝධයම ලබත්වා සාධ 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 රැස්කලාවු සීලුම් පුුණණේ ධර්මයන් පැවිදි අපේක්ෂක පාසකු පාසිකාවන්ටත් ශද්ධා කාර්මණ්ඩලේ සීලු දෙනාටත් ්‍රදධහ මාසික ධර්මදාන සාමාජික සාමාජිකවන් සියල් දෙනාටත් අනුමෝදන් කරම් අනුමෝදන් වෙත්වා මේ පුුණ්‍ය අනු භහවිෙන් ඒ ස සියලු දෙනාම උතුම් ධර්මාවබෝධයම ලබත්වා සාතු සාතු සහතු. සීලු දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධයි. මෙවැනි පටිනා ධර්මදේශන අශ්‍රවනය කිරීමට ශ්‍රද්දා ටේලි ැනලයේ සබස්්‍රයිाइබ කරන්න.